අයිමිවී යද්දිත් ඔබේ ආදරය වෙනුවෙන් පිරිසිදුව පිවිතුරුව ඉන්නට හැකිනම් දෙවියන් ඔබේ ආදරය ඔබ ළඟින්ම දවසක තබාවේ. පට්ටිපොල අඹේවල සීතපතනේ ෆාම් හවුස් එකක ගලා ගිය අසිරිමත් ආදර කතාව සපු 6 වෙනි දිගහැරම මෙතන් සිට. අම්මා දෙස බලද්දි සපුට දුක සිතුනේ. තමාට දරුවෙකු ලැබෙන්නට යන බව ඇය දන්නවා නම් ඇයද පුදුමාකාර ලෙස සතුටු වනු ඇත. දුයිගේ ජීවිතේ ඒ මොහොත තරම් අම්මා කෙනෙන්ට සතුටක් ලැබෙන වෙන මොහොතක් නැත. එහෙත් කෙල්ලට ඒ ආරංචි අම්මාට කියන්නට ලැජ්ජය. ඇයි චූටි මිනික? කෙල්ලගේ මුහුණේ වූ අමුත්ත දෙක සුජාත ඇසුවාය. මොකුත් නෑ අම්මා, කිරිබත් කෑවනේ නිදිමතයි වගේ. ඇත්තටම අද උදේ සිට ඇඟට පණක්ද නැත. සුජාතා කෙල්ලෝ පඩියෙන් වාඩි කරවාගෙන හිසට දෑත් තැබුවාය. කෝ පුතා, සීයත් එක්ක නිව්සිලන් ෆාම් එකට ගියා. මල්ලිත් ගියා. හදිස්සියේ නෑ, අර්ජුන අංකල්ව බලල එන්න. කොල්ල යුතුකම් හොඳට දන්නවා. එයාට දිල්ලාහරලා ගහපු වෙලාවෙත් මල්ලි කෙනෙක් වගෙන යාව බලාගත්තේ. සපෝට ඒ දවස් සිහිවි අලුතින් දුකක් දැනුනේ. ඕවර් ඕවල්ට ගෙන යද්දි ඔහුගේ හිසින් ගැලූ ලේ තැවුරුණු සාය තාමත් ඇය සන්තකී ඇත. තාත්තා දවල් කෑමට ඉන්නේ නැද්ද අම්මා? නැතිවෙයි මගේ හිතේ. අස්වෙන නිසා ඉවර කරන්න ඕන නඩු ෆයිල් වගේක් තියෙනවලු. හෙට උසාවි දාන. කොහොමත් ඒක මහ කරදර ජොබ් එකක් නේද අම්මේ? තාත්තට ඒක තේරිලා එයත් කැමති දැන් ඔයාලත් එක්ක ඉන්න. අපිත් එක්ක නෙමේ, ඔයා එක්ක ඉන්න. සපෝ කියද්දි සුජාතා මුව තද කරගෙන සිනාසුනාය. අම්මේ, නැන්දලටත් මගුල් කියනවා නේද? නැතුව ඔයාගේ නැන්දල දෙන්න මගුලට එයිද කියලා තමා සැක. එන්නේ නැතු ඉඳීද? මට නම් ගින්න ගන්නමයි ඕනේ. පෙන්නන්න. අම්මාට පෙන්නන්නට ඕන තමා මනමාලියක් වී ඉන්නව නොවේ. ඒ වතාවක් පෙන්නුවේය. ඇය ආශාවෙන් ඉන්නේ ඕව පෙන්නන්නට. ජීවිතේ දින්න කියලා හිතන්නේ එදාට තමා. එයාලා මට මොනාද නොකිව්වේ? දැන් අම්මා දුක් වෙන්න එපා. අනේ නෑ මැනික, දැන් මට දුක ඔයාගේ දරුවොත් එක්ක ජීවත් වෙන්න මහ කාලයක් නැති නිසා. සපුගේ පපුවම හැරීගෙන ගියේය. ඇයි? දැන් ඉතින් මාත් වයසට යනවනේ. මොන පිස්සුද, මේ එක කොණ්ඩේ ගහක් සුදු වෙලා නැහැ. ඔයා අපිත් එක්ක ගොඩක් කල් ඉන්නවා. සපු කිවි අඬමින් මිනි. ඉක්මනටම ඔයාට බබෙක් දෙන්නම්කෝ. කෙල්ල කිවි ඇස් අංගාගෙනය. ජීවිතේ බලා ඉන්නේ ඒ පැටව ටික එනකම් තමා. සපෝගේ සිතට සහනයක් දැනුනි. දැනටමත් ඒ පැටව බඩට පැමිණ අවසානය. බලා ඉන්නට ඇත්තේ තව මාස 7ක් පමණි. මන් ලැබෙන්නේ ඉන්නකොට මොනාද අම්මට කන්න ආස හිතුනේ? කඩකෑම තමයි. තාත්තට වඩා සීයා ගෙනත් දුන්නේ. ඔයා හම්බ වෙච්ච දවසේ සීයා තමා තාත්තරත් වඩා සතුටුනේ. මහරෑට තැවිත් ඔයාව ඉඹිනවා. සපෝගි දැස් තෙමී ගොස් තිබුණි. තාමත් එහෙමයි. ඔයා වගේම සීයට ආදරේ කොල්ලෙක් ලැබුණ එක හොඳයි. මටත් වඩා සීයට ආදරේ. ඒ කාලේ නැන්දලට හරි ඉරිසියයි. අපිටත් ළමයි ලැබෙන්න උන්නා. මෙහෙම බලාගත්තද? එක බත් පැකට් එකක් ගෙනත් දුන්නේ කී කියා කියෙව්වේ. සිය නෙමෙයි වහන්නේ. කොළඹ ගිහින් ඇවිත් මට මහරෑ නැගිටලා බුරියානි කවන්නේ. එහෙම සිය
දැන් තමාට බබෙක් ලැබෙන්නට ඉන්නවා කියා දැනගත් විට කොතරම් සතුටු වේද සපෝ සිතුවාය. හවස ෆාම් හවුස් එකෙන් පිට වෙද්දි හැමෝටම දුකය. කාටත් වඩා දුක හිතුනේ සාගරටේ. ෆාම් එක ගොඩ ගමුසියේ මෙහෙම දාලා යද්දි මට නම් දුකයි. අපි වෙඩින් එකේ වැඩ ඉවර කරලා පටන් ගමු පුතේ. ඉක්මනට කරනවා සීයේ. ඔයාට පුළුවන් පුතා. ඔයාට විතරයි පුළුවන්. මෙහෙම ඇවිල්ලා යන්න තැනක් මේ සීතල පතරේ තියෙන එකත් කොච්චර දෙයක්ද? සුජාතාද කීවාය. සාගර වාහනේ පැදෙව්වේ සෙමිනි. මේ පතනේ හරහා වේගෙන් යා නොහැක. සැන්දෑව සීතලය ඕනටත් වඩා පරිසරයේ මීදුම් බරව ඇත. සපූනං උන්නේ දෑත් හකුලාගෙන. අදනම් පුදුම සීතලක් තියෙන්නේ නේද පුතා? රෑට වහින්න වගේ සීයේ. අපි මගින් තේ බීලයන්. උණු තේ ගන්නම් බොන්න මොහොන. තේ බොන්නට නැවැත්තුවේ ටී ෆැක්ටරි අවන්හලේය. වාහනයෙන් බැස උඩට එද්දීම සපු කෙනෙක්ව දැක්කාය. කෙල්ල ළඟවුන් සාගරගේ බාහුව බදාගෙන මෙන් අල්ලාගත්තේ විටය. අවන්හලේ උන්නේ ජනිත්ය. ඔහු තවත් පිරිමි කෙනෙක් සමග තේ බොමින් උන්නේය. ජනිත් උඩට එමින් උන් කපල් එක දැක්කේ හම්බෙන් වගේය. සපු සාගරගේ අත තදින් අල්ලාගෙන උඩට ආවේ ඔහු නොදැක ගානටය. චූටිමැනික හදිස්සිය කෙල්ලගේ ස්පාශයෙන් උණුසුම් වූ සාගර ඇසුවේ. සීතලයි රත්තරං. සාගර සිනාසුනිය. උඩට එමින්නුන් සුජාතාත් ප්‍රේමාත් ජනිත්ව දැක්කේ පසුවය. ප්‍රේමා ලොකුනෝන දැක්කද මිනිහව? දැක්කා දැක්කා. අපේ ගෑනිත් ඔය කොල්ලව බදාගත්තේ මිනිහව දැකලා වෙන්න ඇති. මටත් හිතුණා. ජනිත්ට පුදුමය. ඔහු වීදුරු අතරින් උඩට එන සපූත් සාගරත් දෙස බලා උන්නේ කර කියාගත හැකි දෙයක් නැතුවය. ඔහුගේ හිත පුරා ඍතු රීෂාවක් පැතිර ගියේ. දික්කසාද ලැබිලා මාසයක්වත් නැහැ. එහෙම උනේ කොහොමද? ඔහු සිතුවේය. සබු අවන්නල මැදින් සාගරගේ අතේ එල්ලීගෙන ගියේ හොඳට බලාගනින් කියන්නාවක් මෙන්ය. ඇත්තටම ජනිත් දෙන්නාවම හොඳට බලාගත්තියේ. මහනුවර දිස්ත්‍රික් අධිකරණයේදී දික්කසාද කළේ ඇයවමදයි ඔහුට සිතාගන්නට බැරි විය. මේකට කලින් ඉඳලම කොල්ලෙක් ඉන්න ඇති. මාත් එක්ක හිටියවත් නැත්තේ ඒකයි. බැල්ලි මාව හොඳට ඇඳුවා. දන්නවනම් මං උඹට ඩිවෝස් එක දෙන්නේ. ඒත් දැන් ප්‍රමාදුව වැඩිය. ජනිත් වේගෙන් නැගිට යද්දි සපෝට් එකවර සිනා ගියේ. දැක්කද සාගරයියේ? මොකද්ද සුදුමැණික? අර ඇයි පිටපා යන ජනිත්ව ඔහුට පෙන්නුවේය? අපිව දැක්කද? හොඳට දැක්කා. ඌට බලන් ඉන්න බෑ. ඒකයි ගියේ. සපු එහෙමම කීවාය. කෙල්ල තමාව බදාගත් හේතුව සාගර තේරුම් ගත්තේ විටය. ඇය එහෙම කළේ ඔහුට ආඩම්බරයෙන් තමාව පෙන්වන්නට බව සාගර දනි. හිතනව ඇති මේ මොකද උනේ කියලා. නේද ලොකුනෝනා? ඩිවෝස් එක ලැබිලා ටික දවසට මං කොල්ලෙක් අල්ලගෙන කියලා හිතනව ඇති. උන් හිතන්නේ එහෙමනේ. කොහොම හිතුවත් බේබි අද දකින්න ඇති බේබිගේ ආදරේ. සාගර සිනාසනිය. මේ මල සින්නක්කරේටම ලියා දුන් පසුවත් ඒ මල රැකගන්නට ඔහුට පිනක් නැත. සියල්ලන් බැස ගිය පසු සපු මොහොතකට නැවතුණාය. දැන් මට පාළුයි. ඉඳලා ඉඳලා දාලා යනවා. ඇය කන් කෙන්දරි ගෑවාය. මට පාළු නෑ කියලාද හිතන්නේ? බබාල ලැඹෙන්න ඉදිද්දි නෝනව තනි කරන්න නරකයි.
අනේ මං ගැන එහෙම හිතනවනේ. මං දාලා යනවද මේ මෙහෙමම යන්නේ මාලිගාවට. මං දන්නවා මං උදෙන්ම එනවා ඩොක්ටර් ළඟට එක්කගෙන යන්න. අපි ගිහින් බලමු. අද මං හරි සතුටින් ඉන්නේ. කොල්ලන්ටත් රැයට කේක් අරන් යනවා. තාත්තිට එච්චර සතුටුද? ඔව්, මං රැයට කතා කරන්නම්. පරිස්සමි. දැන් අපි දෙන්නටම ඉන්නේ ඔයා විතරයි. සාගරයේ කුස මත සුරත තැබී ආදරේනේ. මං උදෙන්ම එන්නම්. ඇඳගෙන ඉන්න. බුදු සරණයි. සාගර වාහනයට නැග්ගේ ඒස අතගාය. සපුව අන්ධකාර මිදුලට වී බලාගෙනම උන්නාය. අපේ තාත්තිට කිසිම කරදරයක් වෙන්න එපා. නේද සත්තරන්? ඇස් ඉතින් කීවේ කුස අතගාමිනි. සපුව කෙලින්ම ගියේ කුස්සීටේ. ෆාම් හවුස් එකේ ඉඳලා ආවම් 15යි නේද බේබි? හරිම 15යි. අදත් ඉඳලම එන්න තිබ්බා. අනේ කොල්ලගේ බිස්නස් ඉවරයි. ඒවත් පිළිවෙලට කරන්න එපැයි බේබි. එයා දැන් අපි වගේ නිදාගන්න ඇනි ප්‍රේමා. ඔහොම පාන්දර වෙනකල් වැඩ. ඒ හිතේ ධෛර්යයට දෙයියෝ බලයි බේබි. දෙයියෝ නැතත් මං බලාගන්න එපැයි ප්‍රේමා. ප්‍රේමාවෙත් කෙල්ලගේ උරතලේ පිරිමැද්දාය. අද ජනිත්කාරයට හරි අමාරු ඇති. රන්සමනල ජෝඩු වගේ ඉන්නවා දැක්කනේ. ඌ පැලෙනවා ඇති. ඩිවෝස් කළේ අපරාධ කියලත් හිතනවා ඇති. කළත් නොකළත් මං ඌ එක්ක ඉන්නේ නෑනේ ප්‍රේමා. බේබි. ඇයි බේබි ඔච්චරටම ආදරේ? ප්‍රේමා හද්දි සපෝගේ දෙනෙත් බලාපොරොත්තු නොවු ලෙස තෙත් වීගෙන ගියේය. ඒක මාත් තාම හොයනවා ප්‍රේමා. එයා ගැන කියන්න මට දවසක් මදි. මං දන්නවා. මේ ආත්මෙ පුළුවන් තරම් පින් කරනවා. මතු ආත්මිකත් ලබන්න. සපෝ කිව්වේ දැස් පිසදාගනිමිනි. එහෙන යාළුවනේ, තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් පහලින් දාන්න. ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.